මහා පිරුවාණ පොත් වහන්සේ වගේම ශුද්ධ වූ බයිබලය, අල් කුරාණය, භගවත් ගීතාව සජ්ජායනා කරන ජාතීන්ගෙන් පිරුණු පුණ්‍යවන්ත දේශයක්. පෙනෙන නොපෙනෙන මාන විමසන අඳුන අයිබෝවන්. ලෝකයේ බොහෝ රටවල් වගේම අද වෙන විට ශ්‍රී ලංකාවත් මුහුණ දීලා තියෙන විශේෂ තත්ත්වයක්, ඒ තමයි COVID-19 හැවත් කොරෝනා කියන වසංගත තත්ත්වය. චීනෙන් ආරම්භ වෙලා අද වෙන විට යුරෝපය, ඇමරිකාව සහ තවත් බොහෝ රටවල් ආක්‍රමණය කරගත්ත, තම ගොදුරට පත් කරගත්ත මෙම වසංගත තත්ත්වය පිළිබඳව අපි මීට පෙර යම් සඳහනක් කරා. එය දුටු බොහෝ අය එයට හොඳ ප්‍රශංසාත්මක ඉදිරිපත් කිරීම් කළා වගේම තවත් පිරිසක් හිටියා. එහි අර්ථය වටහා නොගෙන යම් යම් ප්‍රකාශනයකුත් කළ අය. එය සාමාන්‍ය තත්ත්වයක්. නමුත් මේ විශේෂ ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ පසුගිය දිනක ශ්‍රී ලංකා රජයේ දියත් කළ වැඩපිළිවෙල සහ විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහත්මයා ඉදිරිපත් කළ කරුණුවලට එරෙහිව සමාජ ජාල ඔස්සේ විවිධ ප්‍රකාශයන් ඉදිරිපත් කළ අයට යම් පිළිතුරක් ලබා දීමට. ශ්‍රී ලංකාව කියන්නේ මේ කල්පයේ බුදු වුණ සතර බුදුවරුන්ගේ පාදස්පර්ශයෙන් ආශිර්වාද ලත් පිම්බිමක්. අපේ හිටපු රාජ්‍ය පාලකයන් බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට පිදූ දේශයක්. අප පෙර වැඩසටහන්වලදී ප්‍රකාශ කළ පරිදි දරුණු යක්ෂග්‍රහණයෙන් මුදාගත් දේශයක්. සෑම වදුවරකදීම තෙරුවනේ ගුණ සිහි කරමින් විශ්වීය ශක්තිය කැටිකොටගත් පිරිතේ බලයෙන් ආරක්ෂා වන දේශයක්. ඒ විතරක් නෙමෙයි, මහා පිරුවාණ පොත් වහන්සේ වගේම ශුද්ධ වූ බයිබලය, අල් කුරාණය, භගවත් ගීතාව සජ්ජායනා කරන ජාතීන්ගෙන් පිරුණු පුණ්‍යවන්ත දේශයක්. දුර්භික්ෂ, ත්‍රස්තවාදී වදුරු, ආර්ථික දුෂ්කරතා ආදී මොන දුක්කම් කටළු ආවත් මේ රටට ආදරෙන් රට අත නොයර සියල්ල ඉවසා දරාගනිමින් ජීවත්වන මිනිසුන් ඉන්න රටක් මගේ රට. රටට අවඩක් සිදුවන සෑම අවස්ථාවකදීම ජාතියට හොඳ ශක්තිමත් නායකත්වයක් ලැබෙන්නේ අන්නේ ආශිර්වාදය නිසාමයි. තාරක, මහරාවණ, දුටුගැමුණු, වලගම්බා, මහා පැරකුම්මාදී ශ්‍රේෂ්ඨ නරපතීන් මේ ශ්‍රී ලංක තුළ බිහි වුණෙත්, රට එක්සේසත් කළෙත් ඒ ආශිර්වාදය සහ ඔවුන් තුළ පැවතුනා වූ අන් කිසිවකට සමකල නොහැකි කායික සහ මානසික ශක්තිය නිසාමයි. ජනාධිපතිවරුන් 4 දෙනෙකුගේ සමයන් තුළ අවසන් කිරීමට නොහැකි වූ 30 වසරක යුද්ධයක් ඒ පෙර පැවති ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක සේවාවන්ම මෙහෙයවමින් අවසන් කිරීමට අපිට හැකි වුණා. ඒ හැකියාව ලැබුණේ ශක්තිමත් දුරදර්ශී පාලකෙක් සහ ආරක්ෂක ලේකම්වරයෙක් ජාතිය පිනට පහළ වූ නිසා. කිසිදා අවසන් කළ නොහැකි යුද්ධයක්යේ සපත කළ අයවලුන්ට ආදර්ශයක් ලබා දෙමින් අපි යුද්ධය අවසන් කළා. යුද්ධය පවතින අවස්ථාවේ මායිම් ගම්මානවලට ත්‍රස්තවාදීන් පහර එල්ල කරන විටදී, එකා පිට එකා මැරී වැටෙද්දී, ඒ ගම්මාන අත්නොහැර ගම් ආරක්ෂා කරගත් මිනිසුන් සිටින රටක් මගේ රට, දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාවට හිසට වහලක් සපයන්න, කන්න කෑම වේලක් දෙන්න සිත යොමුවන, සුනාමි, ගංවතුර, නායාම්, සුළිසුලන්, ත්‍රස්තවාදී වදුරු ඇතිවන අවස්ථාවලදී අනෙක් මිනිසුන්ට පිහිට වෙන පරිත්‍යාගශීලීන් ජීවත් වෙන පුණ්‍යවන්ත දේශයක් මගේ රට. අනෙකාගේ මුහුණ බලලා සිනාවකින් හෝ අනෙකාට පිහිටක් නොවන ජාතින් සිටින රටවල් වලට ආදර්ශයක් මගේ රට. අනෙකාගේ ජීවිතය රැකගැනීම සඳහා ලේබිදකින් පමණක් නෙමෙයි ශරීරයේ කොටස් පවා දන් දෙමින් ජීවත් වන මිනිසුන් සිටින රටක් මගේ රට ශ්‍රී ලංකාව. 2020 වසරේදී ලෝම කලඹවමින් ව්‍යාප්ත වන මේ දරුණු වසංගතයට එරෙහිව අපට හොඳින් මුහුණ දිය හැක්කේද ශක්තිමත් නායකත්වයක් සහ සේවයට කැප වූ රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම නිසාමයි. බොහෝ දියුණු යයි සම්මත දේශයන් තුළ ගැබිණි මව්වරුන් පවා එළියට ඇද දමමින් වසංගත රෝගීන් රෝහලතුරට රැගෙන යද්දී, රෝගීන් එලිමහනේ ප්‍රතිකාර ගනිද්දී, ජනතාවට බඩවියත රැකගැනීමට ක්‍රමයක් නොමැතිකමින් අසරණ වෙද්දී, මගේ රටේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සෞඛ්‍ය සේවා අංශ, අත්‍යවශ්‍ය සේවා සපයන නිලධාරීන් සපයන සේවාව අතිමහත්,
සියලු පහසුකම් සහිතව රෝගීන්ට ප්‍රතිකාර කිරීම වගේම අත්‍යවශ්‍ය සේවාවන් නිවසටම ලබා දීමේ වැඩපිළිවෙල මනාව මෙහෙයවීම ප්‍රශංසනීයයි. එසේම වගකීමෙන් කටයුතු කරන ජනමාධ්‍ය සේවාවන් සහ නවමාධ්‍ය සේවාවන් වල කැපවීමද විශේෂයෙන් අගය කළ යුතුය. එවන් කැපවීමකින් සේවය කරන අවස්ථාවක රජයට හා රාජ්‍ය නිලධාරීන්ට අපහාස වන අන්දමට ප්‍රකාශයන් නිකුත් කිරීම අප දැඩි ලෙස හෙළා දකිනවා. රජයේ සහ නිලධාරීන්ගේ කැපවීමෙන් රටට ආදරයෙන් ප්‍රතිපත්ති රැකගත් මිනිසුන් මගේ රට මේ වසංගතයෙන් ආරක්ෂා කරද්දී රට ගැන නොහිතූ රටට ආදරයෙන් නොකළ මිනිසුන් කිහිප දෙනෙකුගේ නොමනා ක්‍රියාවන් නිසා අද වන විට එම වසංගතයේ ගොදුරක් බවට ශ්‍රී ලංකාව පත් වී තිබෙනවා. එතනින් නොනැවති රජයටත් රාජ්‍ය නිලධාරීන්ටත් අපහාස වන අන්දමට ප්‍රකාශයන් නිකුත් කරමින් නොමනා ක්‍රියාවන්හි යෙදෙන මිනිසුන්ද අපට පෙනෙන්නට සිටිනවා. ඒ නිසා බුද්ධ රත්නයේ, ධම්ම රත්නයේ, සංඝ රත්නයේ, ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද සහ දේව ආශිර්වාද ලබා කිසිදු පුරවැසියෙකුට අනුතුරක් නොවි ලොවක් වෙලාගත් මේ දරුණු වසංගතයෙන් මගේ රට සහ ලෝම ආරක්ෂා වේවයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට ආයු බොහෝ වේවා. පෙනෙන නොපෙනෙන මාන විමසන අඳුරු